එක ඉස්කෝලේ ඇඳුම ඇඳගෙන ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර යන ගම මට එතකොට අවුරුදු 13ක් විතරයි මම එයා දිහා බලනකොට ඒ පුද්ගලයා එයාගේ සිරුරේ අනවශ්‍ය කොටසක් මට පෙන්නුවා My mom always tells me this. Bus එකේ යනකොට පරිස්සමෙන්. So I always have that fear when it comes to like public transport and using public transport. ටික වෙලාවකින් හැමතිස්සම මගේ ඇඟට බර වෙන්න උත්සාහ කරා. එයාත් එන්න එන්න මගේ ඇඟේ ආගේ අතපය සමහර අත් එහෙම ගාවන්න පටන් ගත්තා. කකුල පා ගන්න පටන් ගත්තා. He tried to open his zip and he tried to show his private parts. So where end a friend එනක අද කාටනඟ. අද කාටි නානු අද පාත්තොන්න என் ஃப்ரெண்ட் கொஞ்சம் பயந்துட்டா ஆனால் எங்கள் அம்மா கொஞ்சம் எல்லா இடமும் போய் ஒர்க் பண்ணுறதுனால எனக்கு கொஞ்சம் விளங்கிச்சு ஸோ நான் எங்கள் அம்மாவுக்கு சொன்னேன் සේක යන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තිනවා ගෑල් ළමයින්. හරි අමාරුයි. තනියම පාරක යන්න බයයි. මේ තත්ත්වය අපි නැති කරන්න. පළවෙනි ස්ටෙප් එක අවේනස්. අවේනස් නැත්තම් මොනවත් කරන්න බෑ. සරි ගුරුවරට නිදාගෙන ඉන්නවා වගේ ඇවිල්ලා නින් සරේ කකුල අල්ලනවා. I'm glad that I posted the video online. A lot of women and girls commented and they said that from now on they were going to take action. You conductor hadiyට order. Duty එකක් තියෙනවා නවත්තන්න. මේ අවධානයෙන් සිටින නිසා අපි කාන්දාවකට හිංසනය වෙනකොට අපි ඒ කාන්දාව එතන ඉවත් කිරීමට තමයි මේ අපි කටයුතු කරන්නේ. මේ වශයෙන් අපි ඉවර ගන්නවා නම් මම නම් කියන්නේ ඕනේ ඒ බදයා සිදුරක් සිදු වෙනවා කියලා තමයි තකෙනකොට පස්සේ හරි කෝච්චිය කරි කක්කල තමයි ෆෝන් එක අරගෙන ගන්න පිටුරයක්. පිටුරයක් ගන්න වීඩියෝ කරන්න ටේප් කරන්න ගඟව තියෙන පොලිසියට යන්න. මට යක් මේ මිනිහාගේ ID ID එකවත් මට ඕනේ. හැමදෑම පුරුදු වෙන්න මොකක් හෝ දෙයක් හිංසනයක් දුම්රියේදී බස් රියේදී සිදු වෙනවා නම් ඒ හැම දෙයකටම විරුද්ධ වෙන්න. එහෙම අපි දවස ගන්න එක එකට විරුද්ධ වෙන්න. එතකොට පුළුවන් මේ රට හදාගන්න. මේ හිංසනයන් නවත්තන්න. තමුන්ට කරදරයක් වෙනවා වගේ දැනෙනවා නම් ළඟ කෙනෙකුට කතා කරන්න සහ ළඟ ඉන්න කෙනෙකුගෙන් උදව් ඉල්ලන්න. ඇම්බ එකේ පාවිච්චි මේකලා මම ඩග්ගලා ගියා. මම රිද්‍රවසෙන් ගිහිල්ලා ගොඩක් අවවාද කරලා ඉස්සරහමට වම්පැත්තට සීට් තිබ්බා. Sexual harassment is a great violation of human rights and it affects our dignity as a human being. ඔබ ගේ හඬ අවදි කරන්න මැදිහත් වෙන්න ඔබම වෙනස වන්න කිව්වා. ඉදිරිපත් වෙච්ච ගැනම සතුටුයි. මම විශ්වාස කරනවා මේ රටේ සියලුම කාන්තාවන්ගේ ශක්තිය තියෙනවා. ඒ ශක්තිය ලබා දෙන්න පුළුවන් වෙන්නේ අපි සැලොන සමාජයක් හැටියට එයට ශක්තියක් වෙනවා කියලා ප්‍රතිඥා දුන්නොත් තමයි මමගේ මල්ලිත් එක්ක ඉස්කෝලේ ඇඳුම ඇඳගෙන ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර යන ගම මට එතකොට අවුරුදු 13ක් විතරයි මට මේ කැම්පේන් එකට මගේ දායකත්වය ලබා දෙන්න පුළුවන් වෙච්ච එක ගැන ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා මොකද මගේ දායකත්වය තුලින් සමාජයේ යම් කිසි දෙයක් දැනගත්තා මෙතනට ආපු 10000 ගණනක් මිනිස්සු ඒගොල්ලන් ඇවිල්ලා කියලා ගියා ඕගලන් කරන මේ දේ නිසා අපි ගොඩක් දේවල් ගැන දැනගන්නවා අපි ඊළඟට මොනවද කරන්න ඕනේ කියන දේ ගැන දැනගන්නවා කියලා. ඒ වගේම ගෑනු ළමයෙක්ට බය නැතුව කතා කරන්න ගෑනු ළමයෙක්ට ලැජ්ජ නැතුව කතා කිරීමේ හැකියාව මේ තුලින් ගොඩනගලා තියෙනවා. මාම නිසා තව ගොඩක් කාන්තාවන් එන්කරේජ් වුණා කියලා ඔවුන් උද්‍යෝගිමත් වුණා ඔවුන් ශක්තිමත් වුණා ඔවුන් ධෛර්යමත් වුණා කියලා මම විශ්වාස කරනවා.
யாராவது ஒரு ஆளுக்கு உங்களால் கதைக்க முடிஞ்சா சொல்ல முடிஞ்சா அதுவே இந்த கண்காட்சியின் வெற்றி என்று நான் நினைக்கிறேன். வசன சிபாக் මෙලා දින මේ ඊටි විතරක් රීදුර වශයෙන් ඉතින් අත්දැකීම් නම් ගොඩක් තිබුණා. ගොඩක් හොඳයි මේ වැඩසටහන මට දැනුණා තියෙන්නේ මේ ගොඩක් දුරට මේ වැඩසටහන 90 මේක පොඩ්ඩක් නවත්ත ගන්න පුළුවන් කියලා.